විශ්වසනය පත්කාටක් කලින් වටට කියන ස්වාධීන රොප පහිනි රත්‍රී ප්‍රධාන ප්‍රෘ්ධවිකාශය සමකින් ඔබේ එ පල්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. වරාය නගර පාලනය ජනපති අති විජේදාසක බොරුවට ආණ්ඩුව පිළිතුරුදයි. සංහිතිාව මුල්කරගත් රාජ්‍ය වෙසක් උත්සවේට, උතුර සූදානමින්. කොරෝනා මරණ ලැස්තුවට හතක් එක් වෙද්දී තුන් සය තුනක් පූර්ණ සුවෙන් කෙදරයායි. මදනකා. කොළඹ වරාය නකරය චීන කොලනයක් කරන්නේ යනව කියලා විපක්ෂ වගේම තවත් පාර්ශවකිහිපයක්. පහුගේ දවස්ටිකීම දෙකින් දිගටම චෝතනක් කළා. මේ කතාව තවත් උත්සද වුණේ ආ්ඩු පක්ෂ නියෝජනය කරන විජේදස රාජපක්ෂ මන්ත්‍රවරයා මේ ගැන කරපු ප්‍රකාශත් එක්කයි. ඔවුනජිත්. විජද මහत्ම खම वाඩ राල් ාජ्य मातिවරත් राය නකරේ කැන අධතිබු මාධ්‍ය හ ලදී අද හස් පල කලා. කොළඹ වරය නකරය चීන කළන කරන්න බම රජය किසිම ආකාරකින් කටිතුරන්නේ නැ කියන සහතිය රජමතිवරයා මා හමේද ලබා . කොළඹබ වරායනර ආර්ථක කොමිෂන් පත් කෙටුම් පත පසුගේදා පාර්ලිමිතෝට ඉදිරිපත් කරනු රැබවා. එය මේ වනි විට පාලමින් තුුණායි පත්‍රේයට කෙටුම් පතක් ලෙස ඇතුළත් කරතිබෙනවා. ොඹ වරය නගර බල ප්‍රදේශය තුළ සහ එහි සිට සිදු කරන ව්‍යපාර සහ අනෙකුත් මෙහිුම්හා සම්බන්ධ සියලු කටයුතු පරිපාලනය න්‍යාමනය හාපාලනී කිරීම කොළඹ වරායනගර ආර්ථක කොමිෂන් සභාවයනුවෙන් හඳුන්වන කොමිෂන් සභහාවෙන් සිදුවන බව පනත් කෙටුම්පති සඳහන් ඒ අනුව එම කොමිෂන් සභහාවට සාමාජකයින් අවම වශයෙන් පස්තෙනෙු හෝ උපරිම වශයෙන් හදදිනෙකුකෙන් සමන්විත වන අතර එම පත්කිරීමම් සිදුකරන්නේ ජනාතිපතිතුමා විසින් බවයි අදාළ පනත් කෙටුම් පතේ දැක්වෙන්නේ කැන යා. ක්ෂතාවයක් තියනට න පත් කරනයි. නිකම්ම අය නෙමෙයි ඒ නීතියම තිලි ඇති දලක්ග පට ඔන්නන් ඒය අස් කරන්න පුලුව එනිසා තමයි පඒ රටේ බලය තමයි මෙතන තිවෙන්නේ කෙක් තාම පැදිල කියන්න හමගත්නයි තින්නේ එකනේ ඒය ඕනම දැ ගත් තැන්වල තියෙන අයි වගේ මුක්තියක් ඒන්නේ ඒය දරදි චේතනාාවකින් කරා නැත්තා. ඒයායට මුක්ති ඇති වෙන හොල ල ඕනම කියට පුලා. න දිත්තුම හරන්න අනිට ඕනම කැෙක් අධිරට මද්‍රප කන්න පුල. ඒම කොමිෂන් සභාව මගින් වරාය නගරයෙන් අයිරගන්නා බදු මුදල් හා පාලන කටයුතු සිදු කරන ආකාරයද රජ්‍යමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කලා. ඒබ්‍යාපෘති සඳහා තිබෙනේ සමාගමයේ ආදායමෙන් සියට එකක් කොමිස සබා ලබාගන්න ඒ කොමිස සභහට තමයි ඉට පස්ස ඒ ඒ මුදල් පරිය හරය කරන්න පුළුවන් වෙන්න තමන්ට අවශ්‍ය වන ඒ මැඩ කටයුතු සඳහා. කොමිසන් සභහා ආය කර සියලු බද. ජඒකා අද අරබදුරට ලබෙන. රටේ තින මුදල් මෙතන ආයෝජන කරනට පිවස්ථාව ලබාදෙන්නේ නැහ. පිට රටංක් මුදල් ලවිල තමයි මෙ තන්ද ආයෝජල සිදවෙන්නට ඕනි මේ තන්හා තමයි අපි මේ පනතාගන්නේ කොළඹ වරය නගර ආර්ථික කොමිෂන් පනත්කෙටුම් පත තුලින් පවතින නීති උල්ලඟ නීවන බවට ඇතමුන් කරන චෝදනාාවලටද රාජ්‍ය මාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා බොහෝදනෙ කතාගරන එක දෙත් තමයි සමහර නීතිරීති අපේ රටේ නීතියට අත්තත් නැයිලලා මන්දක් සමරත්තගලදී. සමරක්කයි කියනවා. ඔක්කොම නීති මේ රට තින නීති මේ කොටසරත් සිදුවෙනවා සමර්කව අරෙන්. ඒ තමයි නිශ්චිත ආකාරයකට මේ අයට අපි ගනුදනු කරන්න ඉඩ දෙෙන නිසා. එයට අපේ රටේ තියන සාමාන්‍යය බදු නීති වෙලින් අපි ඒයව නිහස්ක නෑ සමරක් තැවල මදැක්ක සමරක්කයි කියනවා. Ur development authority එක මේයායට බලනන්නේ ැයි Ur development බ ප ැතිවනත් කමිෂන් සබභ ක් එක බලා. එක ඇතේ ඒබන් වලප්ටගේ කරන්න තින ඔක්ම දෙවල්රනවා පස්යි පලාාතට කොළබ දිස්ත්‍රකට අයිති වෙන්නේ දැන් ඒක පාලනය විසිදුවන් වන්නේ මේ කොමිසන් සභාතරේ කොමිෂන් සබහ පත් කර යිස්ට් මන ජහරහ මේ පාලන වෙන ම මුලිම කිවගේ මේ. දෙම පසුතාාව දැන් ගම්කිසි ෙනෙකුට ඇල්ල ටොයිල්ලටක කදන්න ඕන. ඒක ගිල්ල පලාාපාලන අතරයටට ගිල්ලා එතන ගල්ල රස්ථයාදදුනට වඩා මෙතනින් කරගන්න තමයි අවකාශ බලාබදන්න ලාාපුත්තුවන් යිසන ගිල එතනටම අපිද යොකිරුවතින් වෙන්නේ ඒ පුද්ගලට මේ නීතියයි අරනීතියයි නීති හතරපා ගියාම මේවට එන කට්ටිය එන ප්‍රමණතාව අඩුවවා. ඒේ මේ ට හැතමන මේ හෙක්ටියර් දෙසිියේ ගානට තමයි මේ කොටසාපි ලබා දෙන්නේ ඒ පහසු කරලා මෙදර අලුත්තෙෙන් රැකියාවල් අසුතුන්දක් නිර්මාණය වෙන්නට මේ කටයුතු අපි ලබා දෙන්නන්නේ යන්නන්නේ ඒනිසා. ක්ෂ ප. චේ තුමාට එහම තීරනය චෝදාව තුම පේ පක්ෂ ගෙනෙ තුමාට වෙන ප්‍රස්කන් පරන්සක ීම ඒගේ සාර න දේ න ත ද හ බන ීන කොලනයක් හට කොර තියන පලත්ේ කිසිම නක හම අර්ථකතනය කර ොළොන්දයක්ත්න. අඩුම්ප තරමෙන් යම්ගකිසි තනක තීරවනම් චීනයට බද්ධ වෙන විදියට මොකකරදයක්ම කියන ල ඉන් චීන ගොලනය කතනවා නම්. චීනොල්න්නේයට අපේ රටේ ව්‍යවස්ථාව අසරක් ලබද දෙන්න නෑ ඒහම නොකදවෙන්න එ ්‍රේෂ්ධිකර මේ නීතිය එනම් පිසි කල දන්න. උසාී කියල ගවෝති ක කියලා අනමාන්න ඔබ කිවද කියලා මේ චීන කොලියක් නොය කියල උසාවාවිදන තර්ක වෙනස්. මාදරලන තර්ක්ක වෙනස් චීනයඇවිල්ල මේ රට වෙලාගන්න කියන ඒ එක කතාව තම මේ කියන්න දන්නේ. එක සම්පපුන අසතේ ක කිය වවාස කියන්න ම. අද දවසේ අපේ රටෙන් කොරෝණාවට ගොතුරපුුණු එකසිය විසින් නවදනෙකු හමබුණා.ඒවගේම කරුණාවට ගොදුර වෙලා හිට පූතුන් සියතුන් දෙනෙක් පර්ණසුවේ ලබල රෝහල්වලින් පිටවෙලා කියයා. කොහමුණත් කරෝණාවේ බල්පෑම සුළුවෙන් හිතන්න අපට හැකියාවක් නැහැ. අපි එහෙම කියන්නේ අද දවසෙත් කොරෝණාව හේතුවෙන් අපේම හදදෙනෙකුට ජීවිත අහිමියුණු නිසයි. අදතවසේ වාර්තාාවූ කරෝුණ ආසාධිතින් එකසේ විසි නවතිනාද සබකින් මේදක්වා මෙරටින් හමුුවී ඇති සමස්ත කරුණ ආසාධිතින් සංඛ්‍යාව අනු හයිදහ සැත්තෑටක් ඒ අතරින් දෙදහස් අටසේ පනස් දෙතනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා වෛති අධික්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව තුන් සය පහක්. அது තිනේ තවත් කரோனா ரோකින් තුசிியතුන් තෙනකු, ூர்ර්ණ சுலாබා හල්வලින් පිටවයාමත් සபகு මෙට சுவேලබූ කரோனா සාதிතිன் සख්‍යාව அනු දෙදහස් හයිසේ එකොළහක් දක්වා ඉහළගා. අද තින තවත් කොවිද මරණනහතක් වාර්තා වූ බව, රජයේ ප්‍රෝති දෙපර්ටමේන්තුව පවසනවා. පසයල්ල පදිංචි හැට නව හැවරදි පුත් කලෙක්, රත්නපුර පදිංචි හැත්තෑහයි හැවරදි පුත් කලෙක්, කල්මනඒෙ පදිංචි හැට හැවරදි පුත් කළලේකා, කලවන්න පදිංචි හැත්තෑ පස් හැවරදි කාතාවක් මෙසේ මිය ගොස්ත වෙනවා. එම ොඩමනාරු පදිංචි හැටතුන් හැවරදි පුත් කළෙක්, තලඟම පදිංචි අසූහයි හැවරදි පුත් කළේකා, චාවකච්චරයේ පදිංචි පලස් නව හැවදිකාතාවක්ද මෙසේ මියකය පිරිසට අයත් බවයි සෞඛ්‍යශ සඳහන් කළේ. මදුකා යපනයේ නාගදීප රජමහා විහාරස්ථානය මුල්කරගෙන තමයි මේ අවුරුද්දෙ රාජ වෙසක් උත්සවය පවත් පන්න රජය තීරණය කරලා තිෙන්නේ. මේ උත්සවය සංහින්දාව ලොබටම පෙන්මන කදිම අවස්ථාවක් බව නගඩිප රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ පෙන්බල දෙනවා. විවර රජ්‍ය විසක්කඋත්සවය දාාගතීප රජමහා විහාරස්ථානය කේත්‍රකරගනිමින් පැමත්වීමට සියලු කටයුතු සංවිධාන කරතිබෙනවා. ඊට සමකාමීව විහරස්ථානමෙන්ම අන්‍යාගමික සිද්වස්ථානවලද සංවර්ධන කටයුතු වැසක් සිදුකරීමටයි රජ්‍ය පියවරගෙනතිබන්නේ. මේවරජ්‍ය වෙසක් ත්වය නාගදී පේ පැවැත්වීම සම්බන්ධයෙන් නාගදී පරජම හා විහාරාධිපති උතුරු පලාාත් ප්‍රධාන සංගනායක පූජ්‍ය නවදකල පදුම කෙත්ති තිස්සවාමීන් වහන්සේ ස්වාධීනය රෝපවාහිනයට මෙසේ අදහස් පල කළ විශාරදායආධයක් ලැබිඳ තිබෙනවා වර්තමාන රජීන් ඒ තමයි සක්. රාජ්‍ය ස්වේ යපනයේ නාගදී ්‍යහාරස්ථානය පවත්වන්නට. අපේ මේ ප්‍රදේශයඉන්න දෙමල මගේ හිතවත්ජනතාව මේ ආපනයේ නාගදීපය අනිත් සෑම දූපතකමා අය ඉතාමක්ම සතුටින් ඉන්නේ අදැක බලා ගන්නට ඒගොල්ලු අපිට කියන්න තරම මුදුහාමුදුරුව එදා වැලි හා සමාලයි මෙවර අවෙසක් ්‍රරාජ්‍ය උස්සවේ මේ නාගදීප විහාරස්ථාලයදී. පැවත්වීම මේක රාජ්‍ය උත්්‍රවයක් හැටීට අපි කිව්වත් මේක ජාතීන් එක කරන උත්සවයක් හැිය තමයි ම බලාපොරොත්වයන්නේ රිසාපය අත්වීමම සතුරජ පත්තිනෝ ්‍යාග්‍රාමත්්‍ය තුමා තමයි, අපි බුද්ධ ාසන මාර්්‍යයතුමා, ඇතුමා ඉතාමත්ම ඕනෑ කමින්ට මේ භාරගෙන තාමත්ම හොඳින් මේක සිද්ධ කරනෝකල්ල අපි විශේෂයෙන් අපි මතක් කරන්න ඕන ො ති . පේදරතුඩුපේදී මාර්ග බාධකයකදී අන්න නොතකාපලාගේ කැබ්‍රථයකට පොලිස් විශේෂකාර බලකාය බෙඩි ප්‍රහරකිිහිිපයක් එල්ල කරලා තියෙනවා. සිද්හෙන් කැබ්‍රතේ හිටපු දෙන්නෙත්තුවාල ලබ පේදුරුතුඩුව රෝහල්ට ඇතුලත්ක ඇති බවයි වර්තාවන්නේ. යාාපනය පේදුර තුඩුව ප්‍රදේශයේ වැලිනිදියක ආරක්ෂාව සඳහා පොලිස් විශෂකාර බලකාය මාර්ග බාධකයක් පවත්වාගෙන යනවා. அது පෙරවරු හතයිතියට පවන එමවැල් නිදිය පීටි ප්‍රදේශයසිට සැ කටුතු කැබ්්‍රතයක් පැමිණි අතර ඒනවත් වනලෙස පොලස් විශෂකාර ලකායි ලබාදුන් සඥා ොතකමින් රථය ඉදිරියට දාාවනය කලා Aදී මාර්ක බාධකට ඔදාතිබූ ඇන සහිත ලැයිවල ගැති කැබ්‍රරතේ ටයිර්වල්ට හානිසිදුවද. රයදුරු රතය නොනොවත්වා ඉදිරියට දාවනිය කර ඇත්තේ නියොධාරිින්ද අනතුරට ලක්කිරීමට උත්සහ තරමින්. ඒදී පොලිස් විශෂකාර බලකායි කැප්‍රතයට වෙඩි ප්‍රහරකිහි පැකල්ල කලා රතේ සිටි දෙදෙනෙකු තුල් ලැපු අතර ඔවන් දෙදෙන මෙවර විට පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිෙටනවා. එම තිෙතිෙන වයිස අවුදු විසිතුන හා විසිහයි වයස්කාණ්වල පසුවන අතර, සිද්ධිය සපන්ඳයෙන් වැඩදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගෙවේ කියය දින කෙහිපේ තුළ දීරකුසාට බිලිවෙලා ජීවිත අහිමි වෙච්ච ප්‍රෞක්ති ආන්න සිද් පුනාා. වගේම තමයි නජිත් කියනද යහනේ නැතිව නොදන්න තැන්වලට ගිහිල්ලා දියරකුසා නිසා කරදිරේ වැටිච්ච සිදි කිහිපයෙකුත් වාර්තා වෙලා තියෙනවා. මහර්ගම පමුණුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් හල්දුමුල්ලටගේ අෞරුදු කාලය සංචාරයක් අතරතුර වලියෝයේ දයනා සතුට වීම සඳහායි. එහෙත් සතුට සදාකාලික දුකක් බවට පරිවර්තනය වීමට ගත වූයේ ඉතා සුළුකාලයක් පමණයි. ජලේ වැඩවීමත් සමඟ දයනාමින් සිටි හතර දෙනෙකු අතුරු දන්න වනාා. මේ අතුරින් දෙදෙනකුගේ දිවී බේරාගෙන තිබෙනවා. සිද්ධෙන් අතුරු දන්නූ පියපුතු දෙදෙනගේ සිරුරු අද හමු වනා. අයහපත් කලගුණනතත්වේ නොතකා මෝමුරු ල්ල නැරවීමටගේ පිරිසක්. එ අසල සිරවී සිටේදී බේරාගැනීමට පොලිසියට හැකි වුණනා. නොරලිය ප්‍රදේශයට හා බෝමුරු ල්ල ඉහල ජලපෝෂක ප්‍රදේශයට අධික වර්ශාව කැදහලීම් හේතුවෙන් මේම ඇල්ලේ ජලමටම ශණිකව හලයනවා. හොටවෙලාදඉන්නේ! මේ පිල්බඳ අවබෝධයක් නොමැති සංචාරකෙන් පිරිසක් දියල් අසල ප්‍රදේශයක සිරවී සිටියදී පේරාගැෙනතිබෙනවා. ඔවුන් හලාවත මහනුවර හා කුළලි අපිටයන ප්‍රදේශවල පදිංචිකරුවන්. මතලෙේ ල්ගමුූ හීන්ගගේ දියනෑමට කුස් මත් පෙන් සාදයක් පැවැතුවූ තරුණන් දහතුන් දෙෙකු අධික ජල පහරක් ගලායමත් සංග අතර මංව සිටේදී ස්යාගැනීමට පොලිසයට හැකිබුණා ඕුන් මිගමුව මාලිගවත්ත මහිංගෙනයාදී ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. ගග මද ගල්තලාාවක මත් පැන් සාදේ පවත්වින් සිටියදී. අධික වර්ෂාවත් සග ගගේ ජලමට්ටම ඉහල කොස්තිබෙනවා අර්රර? අතරැ සියමලාන්ඩුව සිරිගලවත්ත ඉහලකොටසේ සිමිති ආරෝ ඔයෙන් එ එකොඩවීමට යාමේදී ජල පහර වැඩබී, පියා අත සිටි වය සෞරදු හතරක දරුවෙකු සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා. සිරිගලවත්ත ඉහලකොටසේ පාදිංචි මෙම දරුවා දරුවන් තිදෙනෙක ගෙන් යුත් පවුලේ බාලයයි සපත්තු පාලමකින් එගොඩ මෙගඩවීමේදී වැසමයේ ඒය ජලයින් යටවීම, නිරතුරුවම අනතුරුදායක තත්ත්වයක් පවතින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. මධ්‍යම කඳුකරේඩ මේදිනවල අධික වැසි ලැබමින් පවතිනවා. හේතුවෙන් මහනුවර දිිස්ට්‍රිකේ නිවාස දෙසිේ හතරික පුද්ගලයිෙන් අටසේ හත්තේ න්ට දෙෙකු පීඩාවට පත්ව සිටිනවා. අධික වර්ෂාවත් සමඟ හන්තාන තපෝදාරාම විහරස්ථානයේ ධර්මශාලා ඇතුළු ගොඩනැගලි වැැසකට හනි සිද වුණනා. දෙේ අන්නේල ප්‍රේශේ නිවාස එක්සේ පහකටතා සන්න සංඛ්‍යාවකට දහනි සිද වනාා. අධික වර්ෂාවත් සමඟ ජනතාවට දැඩි අවධානයෙන් පසුවනලෙ සැයි හනුවර අපපද කළමනා කරන මධස්ථානය දනුම් දෙන්නේ. මානුව රැෑගල් හාමාතලයාන දිිස්ට්‍රික් සන්ඳහා නිකුත් කලනායාම අදානම් නිවදන තවදුරටත්ක්‍රාත්මක වනවා. අකුණන් සැර දීම මුළතු විදිස්ත්‍රික්කේ ගොවින්තුන්දනක ජවිතක්ෂ පත් වනා. ගොවිම්වල වගකඩේතුවල නිරතවමින් සිටියදී ඔවුන්ම අනතතුරට ලක්ව තිබෙන්නේ. මෙ අතර අදදිනේද දිවේ ප්‍රදේශ රැසකට අධික වැසිලැබෙන බව, කාලගුණ විද්‍යාධ පාර්මේන්ව නිවේතනය කරනවා. අකුණු අනතුරු වලපාගනීමට හා නායාම් පිළ බඳ අවධානයෙන් පසුවනලෙ සයි, ආපදා කළමනා කරනම අධදස්ථානයේ දැළුම් දෙන්නේ. නනායම් සම්බන්ධයෙන් කඳුකර ජනාව නෑයම් ලක්ෂණ පිළිබඳ තාමත්ම සැලිල මත්තවීම වැදකත්වවා මේ අකු අනතුර අෞකරගැින් සදාහ පිට්ටනනිවල අකුණු ස අවස්ථාව හිදී කකගුර යාාවවැල් වලත් වැඩකිරීමෙන් වලකින්න්න ඔබ ුෘ් ස්ථාන පපතින ගස්යට සිතීම දඩියාවවදාානම් සහිතත්්‍යව පසුවවා විශෂම ියෘ්ත වාන භාවිතය මේ සදාකුුණ අන්තුර වැඩිකිීම සිදුවන්න පුළා. පසටේ දහවනදා බත්තල ප්‍රදේශ්වයේදී මත්කුට තෝගයක් සඟ අත්තරංගුට ගත් සැකරුෙන් ලද ොරතුරවටනුව දිනේ කිහිපේකදී හෙරොයින් මත්කුඩු හා අයිස් මත්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසි විසිටක් අත්තරංකුට ගෙන තිබෙනවා. සැකරවන් දහතුන් දෙනකුද පොලිස් භාරියට ගැනා. පස්කුගේ දහවර පොලස් මද්‍රවි විර්ෂණ කාරයංශයත්තන ප්‍රදේශවදී කළ වැටලීමකදි හෙයින් මත්කු කිලෝග්‍රම් එකේ එකක් හායි මද්‍රව කිලෝග්‍රම් එකසි දහතුනක් සමග සැකරුවෙකු අතරංගොටගත්තා. ැකරවින්ටල ප්‍ර් කිරීම්ලින් පසුව, ජයල්ල ප්‍රදේශයේදීයිස් වර්ගේ මද්‍රව kg පහළවක් අත ඩංගුව ගත්තේ පසුගේ එකළොස් වමනදයි. එහිදී සැකරුවන් හතර දෙෙකු හා සැකකාරියන් දෙෙනෙකු අත් ඩංකුව ෙනැති බෙනවා. ඩදිදුර පශවකිරීම්බලින් පසුව සබ්ගස්කන්ද රත්්ගහවත්ත මාබිම ප්‍රදේශයේදී අයි මද්‍රවවි කිිලෝග්‍රෑම් එකේ දහයයක් අතඩංගොඩ ගැනුණා ඒද සැකරුවන් පස් දෙනකු සිය භාරයට ගැනීමට පොලිසිට හැකි වුුණ. තවදුරටත් මද්‍රවිනාශ කාර්යාශය විමර්ශන සිදු කළාඒ විමර්ශනවල ප්‍රතිඵාලයක් ලෙස. ඒ දින වත්තලා හුණුපිටිය ප්‍රදේශයේදී අයිස්වාර්ගේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙ එකක් සමඟ එක් සැකකරුවෙක් අතඩඟට ගෙන තිබෙන සැකරු විසි අ හැවිදි පුද්ගලේ දහවේ ා සිට. මේ දක්වා කාලය තුළ මෙම සිද්ධියට අආදාලව මද්‍රව විනාශ කාර්යංශය මගින් අතඩංකොටගෙන ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව දහතුනක් වෙනෝඒ අතර සැකකාරයන් දෙදෙනෙක් සිට නො ඒවගේම අයිස්වර්ගේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසේ විසි අටකට අසන්න උර්මාණයක් සොයාගෙන තියෙනවා අකණ්ඩව මේ වැටලිම් තවදුරට සිදුරනු ලබනු ගොටාව ප්‍රදශයදීද ගංචා ිලෝග්‍රම් දහතුනක් මෙම තවත් මත්කරු තුොගයක් අත්තඩං ගොඩ ගෙන තිෙනවා. මෙහිදී ගංජා හෙවත් කැනබි සැටිවා එල් සහිත පාර්සල් තොගයක්ක් ෂ්‍රයාගෙන තිබෙනවා. එම බරප්‍රමාණය කිිලෝග්‍රෑම් දහතුනක් පමණවනවා අයිශසාර්ගේ මද්‍රේ ග්‍රෑම් හතලිස් පාක්ෂයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැකරුවන් දෙදනෙක් අත්ඩ ගොට ගෙන තිබෙනවා. එක එක් විසි තුන්හැවිරදි ත්‍රීරෝදරතරිය දුරෙක් වන අතර. අනෙක් තැනැත්තා විසි හය හැවිරිදි වාහන කුලියට දෙෙන ආයතනයක් පාත්වාගෙන න තැත්තෙක් අතන ගොඩත් සැක්කරුවන් දෙදෙන අද දින හෝමාගම් අහත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නීමිතෝ තිබෙනවා. බලපත්‍රලාබේ මුතල් සමාකම් විදේශ මුදල් නයිටයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට නියමට රාමුවක් හඳුන් පාති තිබෙනවා. බලපත්‍රලාබි මුදල් සමාගම් තම ව්‍යපාරපුොල්කිරීම සඳහා அඩු පිරිවයක් සහිත, විේශ ූலாස්්‍රයන්ගෙන් முදල්ලබා ගැනීම නම්මශලිකිරීම සඳහා ශ්‍රී ලංக்காමහபැංේ முදල් මාண்டල அදාල විවිධන පනවාතිබෙනවා. බලපත්‍රලාබි முදල් සමාකම් වල විදේශ මුදල්මගින් ඇතිකරන මුල්්‍ය විචල්්‍යන් ස්ථයි කිරීම මෙම එවැනි විදේශමුදල් අයට ගැනීම් සඳහා අවදානම් කළමනා කරන ராமුවක් සකසිීම මෙම විදිවිධානයන්ගේ පරමාார்ථය වනවා. මෙමගින් සහනුවසක්ස ලසෙනවා. ජාතික වගේම ජාති්‍යන්තර පදක්කම්ලාපී වෙඩිතබීමේ ශරයක වන විශ්්‍රාමික ලතිනන් මංජුල ප්‍රනාාදුමහතාගේ අභාවය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ශ්‍රීලකානාමය ජාතින්තර වැඩිපිටිය තුළ රාණින් සැටුහන් කළ මංචුල ප්‍රාන්තුමහතා පදක්කම් පනස්නාවයක් දිනාගෙන තිබෙනවා. මෙරට සිටි ජේෂ්්‍රතම වැඩික්කරවාවන්නේද ඔහුේ. වෙඩි තැීමේ පහුණු කරවෙකු වන ලතිනන් මංචුල ප්‍රාන්තු මහතා ශ්‍රිලංක අයුද හමුදාවේ ඉංජිනරු රජිමෙන්තුවේ සේfaය කළා. කේම්ප්‍රියන් වෙඩි තැබීමේ සංකමයේ නිර්මාත්‍රවරාව නොහු එහි කපිතන්වරයාත වනවා. අවසන් කටයුතු සිදුකරුණේ ගල්කිස්ස පොද සුසාඬභූමේදී මධනිකා. සිංහල දෙම අලුත් අවරුද් දෙෙදී හැම කටයුත්තක්ම කරන්නේ නැකත් සිටුවට අනුවමයි. මෙ අවුරුද්දෙත් අපයි නැකතටම සියලු කටයුතු හොඳින් සිද්ධ කලාා. ඔවුනජිත්! හැබැයි මේ අවුරුත්තය නැකත් සීටුවට අලුත් නැකතකුත් එක්කුණා. ඒ අනාගත පරපුරවින් වෙන් ගසක් සිටුවන නැකත. ඒක අද රටපුරාම නැකතතෙම සිද්ත වනාා. අද පෙරවරු ය හතල හිටේදනු සුබ ැතින් පැළසිටුවීම ආරම්භ කරුණා. දිවින්නේ සෑම ප්‍රදේශයකම පහේ පැලසිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියත්මක කනුුණ මෙහි ජාතික ත්සවේ පවැතුනේ අගුණු කොළ පැස්ේදී. ඒ පරිස නාමාත්‍ය මහින්දාමර වීර මහතාගේ ප්‍රධානත්වෙන්. අප රටේ පරිසරය ගැන කතා කරන සියලුම සමාජ මාධ්‍ය ජාලාවල ඒවගේම අපි විවේ්චනය කරන්නේ සියල්මදිනටත් අපආරාධනා කරන්නේ ඒ විවේචන ඒ කතාගරම වගේම පැලයක් ඉන්දලා පරිසරයට දායක වෙන්න ගෙන ඉල්ලීමත් කන. පරිසර හානි සෑම අඋුත්තකම සිදවෙලාතියෙන ඒ විනාස කරන්න හන්්ඩෑම් ඇලු ස තාාගතල ඉන්න හමු සිදුවම් තියෙන අවස්සාාතිය නමුත් මේ මතාබි මේ ගස් විනාස කරණය මේ පසරේ විනාස කරා අඇයට උද්ගලයග තරාතිරම දේශපාලන ශක්තිය නිලධාරය ශක්තිය ගැන සියල්ල අිවාගල්ල අධි කරන. ඒ අගල ල්ල ද ය තර ගටර ද නඩු පරල දයන ඇයට දඩුුවම් බාදමි නාව කිසිම කෙනෙකුට නීතිය ගලවෙ දත් යන්න. පොල් පැල ලක්ෂක් සිටත්වේ ජාතික ව්‍යාපෘති යටතේ නනාරාහෙන් පිට අභයාරම්ම විහාරස්ථානයේ දීද එක් වැඩ සටහනක් ක්‍රියත්මක කරුණා. ඒ අමාතය සරත්වරසේකර මහතාගේ ප්‍රදහනත්වෙන්. තුන්හෙල ව්‍යාපාරය මේ සංවිධානක කරති වුණ. පජ මුරුත් එටුවේ ආනන්ද පුජමංගමුවේ නාල කියැනස්වාවන් වහන්සේද මෙම අවස්ථාවට සහ ාගී වුණා. ෙලියාවෙන් ද්‍රෝන් යන්ත්‍ර පහක් අපි ලැබෙනවා විශේෂකාර බලකායට ඒ තුළින් අපිට පුළුවන් වෙනවා ගුවනය සිට නිරීක්ෂණය කරමින් මේ පරිසරය විනාශ කරන අව බලලා මම ගුවන් හමුදස්පතිස්සම කතාගලා එෙලිකොප්ටර යාන්ුවලින් බහම විනාටි කීපීගින් එඇතිෙන්ට බැහැලා මේ පරිසරි විනාශරනයට ුරුද්ධව නීතිමය කටයුතු කරන්නත් අපි මේ අස්ථාව කරගින් සිටනවා ගම්පහා දිස්ට්‍රක්කේ පැල ක්ෂ විසක් සිටුවීම වැඩසටහන රාගම දියගල ළමාගම්මානීදී සිදු කෙරුුණ.ඒරජමාතනිමල්ලංසා පර්ිමේන්තු මන්ත්‍රීන් අලින් ප්‍රනාන්දුහා ජයල්ල ප්‍රදේශය සභාවය සභපති චන්ද්‍රපාල මදරප පෙරමයන මහතරුන්ගේ ප්‍රධානත්වයෙන් ිස්ට්‍රික්ලේකම් සුනිල් ජයිලත් මහතාඇතුළු රාජනීල ධහරින් පිසක්ද මෙ මවස්ථාවට සහභාගී වුණ අද ලෝකයේ උස්නත්්‍යය වැඩිවෙලා පරිසරේ. තුනතාවයක් නොමැවීම තුළ විශාල නියන්ගේ පගංවතුරු ආද ප්‍රශ්නෝල්ට මනුෂ්‍ය වර්ගයාටම මූුණ පණ් සිදිය ලති. එනිසාගරු ගෝටාබේ රජ පක්ෂමැත්තුමා ගරුමන්ද රජ පක්ෂමැත්තුමා අපේ සියලු ඇමති වරුන්ට ගන්නලාකිව්වා අපේ පරිසර වනගනත්තේ වැඩිකිරීමටත් ඒවක්කම පැලරෝපනය කරලා උෂ්ට්‍රත්ය අපේ පරිසය ආරක්ෂ කිරීමටත් සෑම අමාත්‍යන්සෙකනම වැඩසටම් පටන්ගන්න යනුවතම අද ලංකා පුරා පැලල් ලක්ෂ විස්සක් මේ ඉදදිී අවුදු අදරට සිටුවීම වැඩසනාා පට. න්තලේ ගන්තලාාව ුනිේ දොල්හ වැැවස්මත්තයේදී පැළසිටුවීම සිදු කෙරුණ. ඒ පර්ලිමේන්තු මන්ත්‍රී පිලෙනුවන් අතුකෝරලම හතාගේ ප්‍රධහනත්වෙන්. මගමානවක පරපුර සංවිධන කළ පැළසිටුවීමේ වැඩසටහනක් ැදව චේදී ආරම් කරුණා හිට පුාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙිසක්ම අවස්ථාවට සහභාගී වුණ. வලවත් මප්‍රී බාද්‍රකාලි අම්මාන් කෝවිලේදීද පැළසිටුවීමේ වැ සටන ක්‍රියත්මක කරුණා. පරිසරමාතැංශල්ල කාමශ ක්ඥවයිද අනනිල් ජාසිංහම හතාඇතුලු පිරිසක් මෙවාවස්ථාවට එක් වුණා. නොච්‍යගමනග්‍ර මුස්ලිම් දරුවන් පිරිසක් ද සුභ නැකතින් පැළසිටුවීම සිදු කලා. නගரே පිරිසිදුව බාගැනීම සඳා තමන්ද උපරිමෙන් කැපමෙන බව ඔවුන් කියා සිටියා. මෙ අතර අමාත්‍ය සෙන් චන්ද්‍රසේ න මහතාද සුභ මහොතින් පැළ සිටුවීම සිදු කලා. ඒ රාජංගනයේ බෞද්ධමධ්‍යස්ථානයේදී. අමාත්‍යවරයා ආගමික වතාවත්වලද නිර්ත වුණා. යපනයේ නාගවිහාරේදීද පැළ සිටුවීමේ වැඩසටනා ක්‍රියාත්මක කරුණ. එ පූජ ඕමාරේ කස්සපස්ෝමින්න් වහන්සේ ගේ සංකල්පේකටන් ුවයි. යාපනයේ නල්ලූ ර ෝවිලට පැල ලබාදීමද සිදුකෙරුණා. යපන සිවිල් සංවිධාන කේන්ද්‍රය කැනූම්කරු අරුන් සිද්ධාර්ථන්ගේ මූලිකත්වයෙන් මෙසේ පැළ ලබාදීම සිද වුණා. සමගි අපගේ රාත්‍රී ප්‍රදහන පෝති විකාශය අවසන්පවනවා. ඔබට සුබරය අයන්.